ජනපතිගේ මානසික මට්ටම හොයන්න කිව්ව කාන්තාවට අධිකරණය දුන්න තීන්දුව ගැනයි දැන් අපි කියන්න යන්නේ. හොඳයි. ජනාධිපතිවරයාගේ මානසික තත්ත්වය සම්බන්ධයෙන් තක්ෂිලා ලක්මාලි නැමැති කොළඹ 12 ප්‍රදේශයේ පදිංචිකාරියක් විසින් ගොනු කළ රීඩ් පෙස්සම විභාගයට නොගෙන මුල් අවස්ථාවකදීම ප්‍රතික්ෂේප කිරීමට අභියාචනා අධිකරණය අද හෙවත් ජනවාරි 7 වෙනිදා නියෝග කළා. ඊවැගේම කිසිදු ආකාරයක නිසි කරුණු හෝ නීතිමය පදනමකින් තොරව මෙම පෙත්සම ගුණ කර ඇති බැවින් එම පෙත්සම ගුණ කර පෙත්සම්කාරියට රුපියල් 100,000 මුදලක් නඩු ගාස්තු ලෙසට රජයට ගෙවන ලෙසටද අභියාචනා අධිකරණය නියෝග කළා. ඊවැගේම මෙම නියෝගය අභියාචනා අධිකරණයේ සභාපති විනිසුරු ප්‍රීති පද්මන්, සූරසේන සහ විනිසුරු අර්ජුන ඔබේසේකර යන දිවිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් තමයි ප්‍රකාශයට පත් කළේ. කොහොමහරි කොළඹ දිසා අධිකරණයේ අධිකරණ කටයුතු සිදු කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මානසික තත්ත්වය පරීක්ෂා කිරීමට පොලිස් ප්‍රතිවරයාට සහ කොළඹ කොටුව මූලස්ථාන ස්ථානාධිපතිවරයාට මැන්ඩාමූස් නියෝගයක් නිකුත් කරන ලෙසට ඉල්ලා මීට පෙර අභියාචනා අධිකරණයේ රීට් පෙස්සමක් ගොනු කරලා තිබ්බා. මෙම පෙස්සම ගොනු කිරීමෙන් පෙස්සම්කාරිය ජනාධිපතිවරයාට අපහාස කිරීම සහ සමස්තයක් ලෙස රටට අපකීර්තියක් ගෙනීම අරමුණු කරගෙන ඇති බවට අභියාචනා අධිකරණය තීරණය කළා. අවද මානසික රෝගවලට අදාළ පනත යටතේ කටයුතු කිරීමට නම් පොලිසිය වෙත මානසික ආබාධ සම්බන්ධයෙන් පොලිස් පැමිණිලි ඉදිරිපත් කළ යුතු බවත් මෙම පෙස්සමට අදාළව එවැනි වාර්තා කිසිවක් ඉදිරිපත් වී නොමැති බවත් අභියාචනා අධිකරණය නිගමනය කළා. ඊවැගේම මෙම පෙස්සම ගුණ කරන ලද්දේ තක්ෂිලා ලක්මාලි නැමැති කොළඹ 12 ප්‍රදේශයේ පදිංචිකාරියක් විසින්. කොහොමාරින් ජනාධිපතිවරයා විසින් මෑතකදී සිදු කළ ප්‍රකාශ සැකයට භාජනය වන බැවින් ඒ සඳහා මානසික තත්ත්වය පරීක්ෂා කිරීමට අවශ්‍ය බවයි පෙත්සම්කාරිය පවසා තිබුණේ. ඊවැගේම පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 225 ඉල්ලීමක් කළත් රනිල් වික්‍රමසිංහ මහතාට අගමැති ධූරය ලබා නොදෙන බවට ජනාධිපතිවරයා මෑතකදී ප්‍රකාශ කර ඇති බවයි පෙත්සම්කාරිය වැඩිදුරටත් පවසා සිටියේ. කොහොම හරි ඉතින් ජනාධිපතිට පිස්සු කියලා පෙත්සමක් ගුණ කරපු කාන්තාවට තමයි අන්තිමේට රජයට රුපියල් 100,000 ගෙවන්න සිද්ධ වුණේ. මේ වගේ දේවල් ගැන ඔයාලගේ අදහසත් කමෙන්ට් එකක් දාගෙන මෙයන්ද. ඊවැගේම මේ වගේ දේවල් දැනගන්න අපේ channel එක subscribe කරන්න අමතක කරන්නත් එපා. ස්තුතියි.